බොහෝ දෙනෙක් අපට ප්‍රශ්න යොමු කර තිබුණා ඔබ වහන්සේගෙන් විමසා පැහැදිලි කර ගන්නට කියා. දැන් ස්වාමිනාස මෙවැනි විපත් අවස්ථාවලදී මිය යන පුද්ගලයන්ගේ සිරුරු බොහෝ විට ඥාතීන්ට දක්නට ලැබෙන්නේ නැහැ. එවැනි අවස්ථාවක මේ මියගිය පුද්ගලයන්ට පින් අනුමෝදන් කරන්නේ කොහොමද ස්වාමින්වහන්ස? මෙහෙම හිනෝන හදිසි මෙවැනි විපත්වලදී නායයම් ගම් වතුර එවැනි අවස්ථාවන් වලදී නෝන සමහර විට මේ කෙනෙක් මිය යනවා. නමුත් එයාගේ දේහය සොයා ගන්න පුළුවන් කමක් නැහැ. නමුත් Taman නියත වශයෙන්ම ඔහු මිය ගියායි කියන කාරණේ දන්නවා. ඉතින් එහෙම දැනගත්තාට පස්සේ නෝන එයාට පින්පෙත් අනුමෝදන් කිරීමේ කිසිම බාධාවක් සකස් වෙන්නේ නැහැ. එනිසා එයා මිය ගියායි කියලා Taman දන්නවනම් නිරතුරුවම සාමාන්‍ය කෙනෙක් මැරුණා වගේ පාංශකූලයක් දීලා හත් දවසේ පින්කම් කරලා ඒ තුන් මාසේ පින්කම් කරලා ඒ පින අනුමෝදන් කිරීමේ හැකියාව තියෙනවා. අනිවාර්යයෙන් මේක කිසිම බාධාවක් මතු වෙන්නේ දේහය තිබ්බාද නැද්ද කියන කාරණේ අදාළ වෙන්නේ නැහැ. ඔබ දේහය නැහැයි කියන කාරණේ හිතන්න යන අවස්ථාවයක් නැහැ. ඒ නිසා නිරේතුරුවම ඒ ආකාරයෙන් කරන්න පුළුවන්. නමුත් ඔయిత වඩා ශ්‍රේෂ්ඨ වූ ධර්මයක් ওই සිද්ධීන් තුල කැටි වෙලා තියෙනවා. ඒ නිසා මැරිච්ච කෙනාගේ දේහය අපිට සොයා ගන්න බැරි වෙලා එයාට පිම්පෙත් දෙනවායි කියන කාරණේ කලියුත්තක් ඒක ඔබේ යුතුයකම තේරෙනවාද? බුදුරජාණන් වහන්සේ යුතුයකම් පක්ෂයේ දේශනා කළා තියෙනවා අනිවාර්යයෙන්ම Taman සමග එකට ජීවත් වෙලා යම් ඥාතිවරයෙක් මිය ගියාට පස්සේ ඒ ඥාතිවරයා සිහිපත් කරලා පිම්පෙත් අනුමෝදන් කිරීම ජීවත් වෙන්න අයගේ යුතුයකමක් කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ඈ. ඒ නිසා අනිවාර්යයෙන්ම පිම්පෙත් දෙන්න ඕනේ දේහය හම්බුණත් නැති වුණත්. හරිද? නමුත් ඊට වඩා ගැඹුරු ධර්මයක් මේක තුල සැඟවිලා තියෙනවායි කියන කාරණේ අපි මතක් කරන්න ඕනේ. කෙනෙක් ජීවත් වෙලා යම් හේතුවක් නිසා නොවනා එයාගේ දේහයවත් අපිට සොයා ගන්න නොහැකි වෙන්නේ හේතුඵල ධර්මයක් නිසාමයි. අන්න එතන තමයි අපි තේරුම් ගන්න ඕනේ. දැන් මැරිච්ච කෙනා මැරිලා ඉවරයි. හරිද? මැරිච්ච කෙනා මැරිලා ඉපදෙන තැන ඉපදිලා ඉවරයි. එතකොට මේ මැරිච්ච කෙනා මැරෙන්නේ නොනා දේහයවත් හොයා ගන්න බැරි ආකාරයකට නම් ඒක බලවත් වූ අකුසල් සංස්කාරයක්. ඒකයි අපි මතු කළ දකින්න. එවැනි අකුසල් සිද්ධ වෙන්නේ නොනා පෙර ජීවිතයේ අතුරුදහන් වීම කරලා. දැන් අපේ රටවල් වල යුදමය කාලවන් වලදී ඒ වගේම බොහොම මේ නපුරු පාලකයන් හිටිය කාලවල් වල අප්‍රමාණ අතුරුදහන් වීම සිද්ධ වුණානේ. අදටත් මං හිතනවා දහස් ගණන් අය අතුරුදහන් වෙලා තියෙනවා. හොයාගන්න නැහැ මොනවා වුණාද කියන කාරණයක් නැහැ. එතකොට ඒගොල්ලෝ අතුරුදහන් කළේ දෙවියෙක් බ්‍රහ්මෙක් ඇවිල්ලා නෙමෙයි. මේ මනුස්ස ලෝකයේ මිනිස්සෙයින් විසින්මයි නෝන අතුරුදහන් කළේ. ඒ වගේම අපේ ජීවිත කාලේ අපි කොච්චර දැකලා තියෙනවද යුදමය අවස්ථාවන් වලදී නෝනා පන පිටින් මිනිස්සුયો පිච්චපු අවස්ථා. පණ පිටින් මිනිස්සු බලදාපු අවස්ථා කොච්චර අපි දැකලා තියෙනවා. ඒ වගේම පණ පිටින් තිරිසන් සත්තු වල දාන අවස්ථා කොච්චර තියෙනවද? දැන් ওই විදේශ රටවල් වල ඕස්ට්‍රේලියාව වැනි රටවල් වල නෝනා අර කුරුළු උණයක් පැතිරගෙන යද්දී එහෙම නැත්නම් අර හරක් කුර රෝග පැතිරලා යද්දී පණ පිටින් සත්තු දහස් ගණනක් වල දානවා. එතකොට නෝනා මේවා තමයි මේ විපාකෙට එන්නේ. තේන්න? එහෙම නැතුව කන්දේ වරදින්වත් මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වරදින්වත් භූ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් වරදක්වත් නෙමෙයි. තේන්න? ඔහුට එවැනි තැනක කොච්චර අනතුරු හැඟෙව්වත් එතනින් යන්න හිත නොදෙන්නේ සංස්කාරපත්‍ය අවිඥාන. සංස්කාරපත්‍ය අවිඥාන. ඒ කියන්නේ එයාට එවැනි අකුසලයක් පිටිපස්සේ තියෙනවා. සංසාරයේ මිනිස්සු අතුරුදහන් කරලා සංසාරයේ මිනිස්සු පණ පිටින් වල්ලලා සංසාරයේ සත්තු පණ පිටින් වල්ලලා දාලා එවැනි අකුසල් විපාක තියෙන විදිහ රජය කොච්චර අනතුරු හැඟෙව්වත් අවදානම් කලාපොලින් ඒගොල්ලෝ ඉවත් වෙන්න හිත දෙන්නේ නැහැ. මේක තේරුම් ගන්න ඕන. ඒතර අවදානම් කලාපයක කෙනෙක් රැඳී ඉන්නවා නම් එයා නිරේතුරුව දකින්න ඕනේ මට මේ කලාපෙන් ඉවත් වෙන්න හිත නොදෙන්නේ මගේ පිටිපස්සේ වෙන සංස්කාරයක් තියෙන්න පුළුවන්. එතකොට එවැනි දෙයක් ඒ සංස්කාරයන්ට ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා සංස්කාරය ක්‍රියාත්මක වෙලා මහ පොළොවට යට වුණාට පස්සේ නෝනා අපි හඬන එකේ තේරුම නැහැ. දැන් යට වෙලා ඉවරයි. යට වෙලා ඉවරයි. එහෙමනම් මරණයවත් සොයා ගන්න අපිට බැරි වුණා නම් අපි කරන්න ඕනේ මැරිච්ච කෙනා වෙනුවෙන් පාංශකූලයක් දීලා හත් දවසේ තුන් මාසේ පින්කම් කරලා මේ යටවීමට අදාළව ධර්මානුකූල හේතුගල මතු කළ දකින්න. ධර්මානුකූල හේතු මතු කළ දකින්න. ඒ ධර්මානුකූල හේතුව මතුකල දකිද්දී මේ සාමාන්‍ය ජනතාවට වඩා ඉහළ පෙළේ විශේෂයෙන්ම යුදමය කාලවලදී ආරක්ෂක හමුදාවන්ට ඒ වගේම ටිකක් දරදඬු පාලක පින්වතුන්ලාට මේ වැයින් ගන්න තියෙන ශ්‍රේෂ්ඨ පාඩම් තියෙනවා. මේ මොහොතේ ඈත ගම්මානික දුප්පත් පැලක ඉපදිලා ඔය මහ පොළොවට යටවෙච්ච කෙනා නෝනා පෙර ජීවිතේ මේ රටේ පාලකෙක් වෙන්න පුළුවන්. පෙර ජීවිතේ මේ රටේ හමුදා නායකයෙක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි එවැනි විනාශකාරී එවැනි අකුසල් කරන්න පෙර ආතුව යුදමේ හේතුන් නිසා හෝ නොනා අපි දකින්න ඕනේ මෙවැනි අනතුරක් තියෙනවායි කියන කාරණේ. ඒක තමයි මිනියවත් සොයා ගන්න බැරි කෙනෙකු තුලින් අපිට ගන්න තියෙන ශ්‍රේෂ්ඨම ධර්මය. ඒ මිනියවත් සොයා ගන්න අපිට ඉඩ නොදන්නේ ඒසා බලවත් අකුසලයක් එයා තුලින් ක්‍රියාත්මක
වුණා. එමනම් එවැනි බලවත් අකුසලයක් ක්‍රියාත්මක වෙද්දි නෝනා අවසාන චුතිසිත යහපත් ආකාරයෙන් ගලප ගන්න පුළුවන් කියන කාරණේ ඉදිරියේ මම නම් ප්‍රශ්නාර්ථයක්මයි තියන්නේ. මොකද මට අවශ්‍ය නැහැ බොරුවට කෙනෙක් සතුටු කරන්න. මොකද අපි බණ කියන්නේ මැරිච්ච අය උදෙසා නෙමෙයි ජීවත් වෙන්න අය උදෙසා. තේන්නද? එනිසා ඔබේ ඥාතියා ඊයේ පසට යට වෙලා මැරෙන්නේ නැති. නමුත් සමහර විට හෙට මටත් ඒ උරුමය ලැබෙන්න පුළුවන්. මමත් ඔය කොහේ හරි කන්දක් පාමුලේ ඉද්දී මගේ අතීත අකුසල් සංස්කාරයන් නිසා මාවත් කන්දට යට වෙලා මැරෙන්න පුළුවන්. එනිසා අපි දක්ෂ වෙන්න ඕනි නිරේතුරුවම මෙවැනි අපි කරගන්නා වූ අකුසල් නිසා මෙවැනි බලවත් විපාකයන් අපි පිටිපස්සේ තියෙනවායි කියන කාරණේනුත් අපි නැවත නැවත අලුතෙන් එවැනි බලවත් අකුසල් රැස් කරගන්නවායි කියන කාරණේනුත් දකින්න. එතන තමයි අපි මතු කරගන්න ඕනේ. නැත්නම් ඥාතියාට පින් දුන්නායි කියන කාරණයෙන් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒ ඥාතියා අකුසල් සංස්කාරයක් විපාක දෙද්දී ඒ අකුසලේ නිසා අපිත් නැවත 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 ගැටි ගැටි නෝනා තව තව අකුසල් කරා අපි ඉස්සරහට යනවා. එච්චරයි. වෙන දෙයක් නෙමෙයි. ඒකයි ලෝකය කියන්නේ. ලෝකේ නිමාවක් අවසානයක් නැත්තේ ඒකයි. කෙනෙක් අකුසලයක් විපාක දෙනකොට නෝනා තව කෙනෙක් අකුසල් රැස් කරගන්නවා. දැන් මේ ව්‍යාසණයෙන් මිනිස්සු 150ක් මැරුණා නම් ඒ 150 මැරුණේ අකුසල් විපාකයක් නිසාමයි. ඒ 150 මැරෙද්දී නෝනා අද රටේ ජනතාව මේ ගංවතුර ගැන හිතලා ගැටිලා ඇලිලා කොයිසානම් සංස්කාරයන් රැස් කරගන්නේ. කෙනෙකුට අකුසලයක් විපාක දෙද්දී තව තව අකුසල් ලෝකයා රැස් කරගන්න.